අපි කතා කරන්නේ මේ බුද්ධ ශාසනයේ විචිත්‍ර ධර්ම කථික භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානීය ලැබපු කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේගේ ජීවිතේ බොහොම සද්ධාව ඇති වෙන තොරතුරු ටිකක් තමයි අද අපි මේ ධර්ම දේශනාවේදී ඔබට ඔබේ ජීවිතේට මහරහතන් වහන්සේලා ගැන සද්ධාව ඇති කරගන්න ඔබට ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙන්නේ. පින්තුනි මීට කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර නමින් බුදුරජාණන් වහන්සේ නමක් එදා මේ ලෝකෙ පහළ වෙලා දෙව්මිනිස් ලෝකයාට දහම් දෙසමින් වැඩ සිටිනකොට උන්වහන්සේගේ ශාසනය තුල සිව්වණක් ශ්‍රාවකයන්ම පහළ වෙලා මහරහතන් වහන්සේලා බොහෝ පිරිස පහළ වෙලා මිනිස්සු බණ අහන්න එනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා ධර්මය අවබෝධ කරගන්නවා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ බැබළමින් තිබ්බ යුගයක එදා මේ මහා පින්වන්ත කෙනා මේ නගරේ තරුණෙක් හැටියට ඉපදිලා ඉන්නකොට දවසක් පදුමුත්තර බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න එදා දම්සභා මණ්ඩපයට ගිහිලා වාඩි වෙලා සිටිද්දී බුදුරජාණන් වහන්සේ එදා ඒ සංඝ පිරිසේ වැඩ සිටිය භික්ෂූන් වහන්සේලා අතර එක භික්ෂුවකට මේ තමයි මගේ බුද්ධ ශාසනයේ විචිත්‍ර ධර්ම කථික භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රම කෙනා කියලා අගතනතුරක් පිරිනැමු මේ අගතනතුර පිරිනමද්දී අර තරුණයාගේ හිතෙත් ඇති වුණා අනේ මටත් බුද්ධ ශාසනයක බුදුරජාණන් වහන්සේ නමකගේ බුද්ධ ශාසනයක මේ විදිහටම පැවිදි වෙලා මටත් මේ වගේ විචිත්‍ර ධර්ම කථික භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයක් ලබන්න තියෙනවා නම් කොයිතරම් දෙයක්ද කියන හැඟීම පැතුම අපේක්ෂාව එදා මේ තරුණයාගේ හිතේ ඇති වුණා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පදුමුත්තර බුදුරජාණන් වහන්සේට කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මම කැමති හෙට දවසේ ඉඳන් භික්ෂු සංඝයාට දින 7ක් පුරා මගේ නිවසේ දානයක් පූජා කරන්න ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මගේ ආරාධනාව පිළිගන්න සේක්වා කියලා දානීයට ආරාධනා කරා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ආරාධනාව පිළිගරගෙන එදා මේ තරුණයාගේ නිවසට වැඩම කරාට පස්සේ දින 7ක් පුරාම බුද්ධ ප්‍රමුඛ සංඝයාට බොහෝම සද්ධාවෙන් දම් පිරිනමලා හත්වෙනි දවසේ වැඳගෙන තමන්ගේ ප්‍රාර්ථනාව හිති අදිෂ්ඨානයේ පිහිටවාගෙන බුදුරජාණන් වහන්සේට පදුමුත්තර බුදුරජාණන් වහන්සේට වන්දනා කරගෙන තමන්ගේ ප්‍රාර්ථනාව අදිෂ්ඨානයේ පිහිටවාගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ බුදුවැසින් බැලුවා මේ මහා පින්වන්ත කෙනා දින 7ක් පුරා බොහෝම සද්ධාවෙන් බුද්ධ ප්‍රමුඛ සංඝයාට දම් පිරිනැමුවා. ඔහුගේ හිතේ තියෙන මොන වගේ ප්‍රාර්ථනයක්ද? ඒ හිතේ තියෙන පැතුම තමයි අනේ මටත් අනාගත බුද්ධ ශාසනයක විචිත්‍ර ධර්ම කථික භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානීය ලැබේවා කියන පැතුම තමයි හිතේ පවතින. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ බුදුවැසින් බැලුව අනාගතයේ මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවද මේ පුද්ගලයාගේ පැතුම? උන්වහන්සේ දකිනවා කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම නමින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. අන්නේ බුද්ධ ශාසනයේ මේ මහා පින්වන්ත කෙනා එදාට පැවිදි වෙලා විචිත්‍ර ධර්ම කථික භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානෙ ලබන කුමාර කාශ්‍යප නමින් මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. මේ කාරණේ දැක්ක පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඔබේ ප්‍රාර්ථනාව අනාගතයේ ඉෂ්ට වෙනවා. ඔබ මේ විදිහට පින් දහම් කරගෙන කුසල් දහම් වඩාගෙන ගුණ ධර්ම පුරාගෙන යන්න කියලා බොහොම කරුණාවෙන් උපදෙස් ලබා දුන්නා. එදා ඉඳන් බොහොම සද්ධාවෙන් දම් පිංකම් කරමින් මේ ප්‍රාර්ථනාව හිතේ තියාගෙන බොහෝ දම් පිංකම් කර කර කල්ප ලක්ෂයක් පුරා බොහෝ පිංකම් කර කර ආවා. ඒ අතර දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල මනුස්ස ලෝකේ පවා ඉපදිලා බොහෝ සැප සම්පත් විඳිමින් දම් පිංකම් කරමින් පාරමී පුරාගෙන ඇවිල්ලා මේ මහා භද්‍ර කල්පේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ දෙව්ලොව ඉඳන් ඇවිල්ලා මනුස්ස ලෝකේ එදා තරුණෙක් හැටියට ඉපදිලා පැවිදි වුණා. හැබැයි මේ පැවිදි වෙනකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනේ පිරිහෙමින් පවතින කාලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් පිරිනිවන් පාලා දැන් බොහෝ කාලයක් ගිහිලා ශාසනේ පිරිහීගෙන යනවා. ඒ වෙනකොට වැඩ ඉන්න භික්ෂූන් වහන්සේලාත් බොහෝ පිරිසක් ධර්ම විනයෙන් පිරිහිලා නොයෙක් පිරිස විවිධ මතවාද දරාගෙන ගැටුම් හදාගෙන සමහරු සිවුරු ඇරලා යනවා සමහරු දුස්සීල භාවයට පත් වෙනවා. ඒ අතර
පැවිදි වෙලා හිටිය මේ භික්ෂුන් වහන්සේ දා මේ තරුණ ස්වාමීන් වහන්සේ තවත් කීප නමකුත් ස්වාමීන් වහන්සේලා හත් නමක් එකතු වුණා. එකතු වෙලා කල්පනා කරා දැන් ශාසනය පිරිහීගෙන යන්නේ. අපිට ධර්මීය යන්තම් ඉතුරු වෙලා තියෙනවා. අපි මේ ලැබිච්ච මොහොතේ දිවි දෙවනි කොට ධර්මාවබෝධයට වීරිය වඩමු. මේ හත් දිනාම ඒකමතික තීරණයක් ගත්තා. අපි දිවි දෙවනි කොට නිවන් අවබෝධ කරන්න වීරිය වඩමු කියලා අර පිරිසෙන් වෙන් වෙලා මහා වනාන්තරයක් ඇතුළට ගියා. කැලේ ඇතුළේ ඇවිදගෙන 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 යනකොට විශාල ගල් පර්වතයක් තියෙනවා. කල්පනා කරා අපිට දිවි දෙවනි කොට වීරිය වඩන්න නම් මෙන්න මේ පර්වතේ උඩට නැගගත්තොත් හොඳයි. හැබැයි අපිට දවස් කීපයකට ප්‍රමාණවත් මොනවා හරි පළතුරු ටිකක් ගස්වල කොළ ටිකක් හරි ආහාරයට ගන්න පුළුවන් මොනවා හරි අල වර්ග ටිකක් හරි වතුර ටිකක් කොහොම හරි උඩට ඇදගමු කියලා දිගලී හොයාගෙන ඇවිල්ලා එකට එක බැඳලා විශාල ඉනිමගක් හදාගත්ත යන්තම් උඩට නැග ගන්න පුළුවන් විදිහට. මේ ඉනිමග දිගේ පළතුරු වර්ග කෑම ටිකක් ගස්වල තියෙන අර මුල් ටිකක් සමහර කන්න බොන්න පුළුවන් ඒ කාලේ ආහාරයට ගත්ත මොනවා හරි කැලේ තියෙන ආහාර ටිකක් උඩට ඇදගත්තා. වතුර භාජන ටිකකටත් වතුර පුරවගෙන උඩට ගත්තා. හැබැයි දැන් මේ ආහාර ටික දවස් 3-4කට ටිකක් ප්‍රමාණවත්. මේ ස්වාමින් වහන්සේලා හත් නම අර පර්වතයේ මුදුනට මේ ඉනිමඟ ආධාරින් යන්තම් උඩට නැගගත්තා. හැබැයි නැගගෙන උන්වහන්සේලා හත් නමම ප්‍රාර්ථනාවක් කර අදිෂ්ඨානයක් ඇති කරගත්තා. අපි මේ ඉනිමඟ තිබ්බොත් අපිට ආහාර අවසන් වෙනකොට පහළට බහින්න හිතෙයි. එතකොට අපේ වීරිය නැති වෙලා යනවා. ඒ නිසා අපි දිවි දෙවනි කොට මේ ආහාර ටිකෙන් නිවන් දකින්න වීරිය වඩමු කියලා ඉනිමඟ පෙරළුවා පහළට. දැන් මේ විශාල පර්වතෙන් පහළට බහින්න බෑ. එක්ක පණින්න ගියොත් වැටෙනවා, අතපයක් කැඩෙනවා, ජීවිතේ නැති වෙන්න පුළුවන්. උන්වහන්සේලාට එකම විකල්පයක් තියෙනවා. දවස් කීපයකට ප්‍රමාණවත් ආහාර ටිකකුයි වතුර ටිකකුයි තියෙන. මේ ස්වාමින් වහන්සේලා හත් නම මේ පර්වත මුදුනේ පුදුම වීරියෙන් භාවනා වඩන්න පටන් ගත්තා. දැන් උන්වහන්සේලා සක්මන් කරනවා, පනා කරනවා. නිදිමත එනකොට නැගිටලා ආයෙමත් සක්මන් කරනවා. මේ විදිහට පුදුම වීරියෙන් භාවනා කරා දින දෙක තුන යනකොට එක ස්වාමීන් වහන්සේ නමක් සියලු කෙලෙසුන්ගෙන් මිදිලා අරහත්ත්වයට පත් වුණා. උන්වහන්සේ බොහොම ඍද්ධි බල සම්පන්න රහතන් වහන්සේ නමක් හැටියට මහා පින්වන්ත කෙනෙක් මේ පිරිසේ හිටියේ. උන්වහන්සේ රහත් වුණා. දැන් ආහාර අවසන් වීගෙන යන වෙලාව මේ මහරහතන් වහන්සේ අහසින්ම වැඩම කරා වෙනත් ප්‍රදේශයකට. වැඩම කරලා උන්වහන්සේ කරේ පාත්‍රයට පින්න පාති කරගෙන අහසින් මේ පර්වත මුදුනට ආයෙමත් වැඩම කරා. වැඩම කරලා අර සබහන්සේලාට දැන් ආහාර අවසන් වීගෙන ගිහිල්ලා ඔන්න මම පාත්‍රයට අද පින්න පාති කරගෙන දානි ටිකක් අරගෙන මේ දානි ටික වළඳලා වීර්ය වඩන්න කියෝ. ඒ වෙලාවේ අර ඉතිරි වෙච්ච ස්වාමින් වහන්සේලා හය නමම ඒක මතිකවම දානේ ප්‍රතික්ෂේප කරා. උන්වහන්සේලා කියනවා, ස්වාමීනි, ඔබ වහන්සේ මහා පින්වන්ත කෙනෙක්. ඔබ වහන්සේ අපි සියලු දෙනාට පෙර ධර්මය අවබෝධ කරගෙන අරහත්ත්වයට පත් වුණා. ඔබ වහන්සේට අපගේ නමස්කාරය වේවා. හැබැයි ඔබ වහන්සේගේ දානේ නම් අපිට එපා. අපි මේ පර්වත මුදුනට නැග්ගේ එවැනි අදිෂ්ඨානයක් තුල හෝ එවැනි කතිකාවක් ඇති කරගෙන නෙවෙයි. ඒ නිසා අපි ජීවිතේ නැති වුණත් වීරිය අතහරින්නේ නැහැ. දානේ නැතුව මැරුණත් අපි ධර්මාවබෝධයට ගන්න වීරිය නවත්තන්නේ නැහැ. ඔබ වහන්සේ කැමති නම් මේ පර්වතේ වැඩ ඉන්න, නැත්නම් ඔබ වහන්සේ වෙනත් දිශාවකට වඩින්න කිව. ඒ වෙලාවේ අර මහරහතන් වහන්සේ මේ හය දෙනාටම ආශිර්වාද කරලා වීරිය වඩන්න උන්වහන්සේ අහසින්ම හිමාල පර්වත මුදුනේ බොහොම විවේක සෙනසුනකට උන්වහන්සේ අහසින්ම වැඩම කරා. දැන් මේ පර්වත මුදුන හිටිය ස්වාමීන් වහන්සේලා හය නම අතරින් අවසානයේ තවත් ස්වාමීන් වහන්සේ නමක් අනාගාමි ඵලයට පත් වුණා. අනිත් පස් දෙනාටම කිසිම මාර්ගඵලයක් අවබෝධ කරගන්න බැරි වුණා. දානේ අවසන් වෙලා කලන්ති හැදිලා ඒ ධර්මයේම මෙනෙහි කරගෙන හොඳ සිහියෙන් නුවණින් වීරිය වඩන අතරේ උන්වහන්සේලා පර්වත මුදුනේම අපවත් වෙලා අර මාර්ගඵල ලබා ගන්න බැරි වෙච්ච පස් දිනාම දෙව්ලොව ඉපදුනා. අනාගාමි වෙච්ච කෙනා සුද්ධාවාස බ්‍රහ්ම ලෝක ඉපදුනා, බ්‍රහ්ම දේවතාවෙක් වෙලා. ඔන්න ඔය විදිහට අර දෙව්ලොව ඉපදිච්ච පස් දිනාගෙන් එක්කෙනෙක් තමයි කුමාර කාශ්‍යප නමින් එදා
අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ එදා රජගහ නුවර බොහොම ධනවත් සිටු දියණියකගේ කුසී පිළිසිඳගත්තේ. හැබැයි මේ කතාවේ හරි පුදුම තොරතුරු ටිකක් තියෙනවා. ඒ තමයි එදා අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ මහා බඩ කල්පේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට තමයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ මහා බඩ කල්පේ හතරවෙනි අන්තක් කල්පේ තුල පහළ වෙන්නේ. ඒ වෙනකොට රජගහ නුවර බොහොම ධනවත් සිටු දියණියක් හිටියා. හැබැයි මේ සිටු දියණිය පුංචි කාලේ ඉඳන්ම විවාහයට කැමැත්තක් තිබුණේ නැහැ. පැවිදි වෙන එක ගැන විමුක්තිය ගැන කයේ අසුබය ගැන නිතර සිහි කර කර හිටියා. හැබැයි දෙමව්පියන්ගේ බලපෑම නිසාම තරුණ වයසේදී විවාහ වෙන්න සිද්ධ වුණා. දැන් මෙහෙම විවාහ වෙලා ස්වාමියාත් බොහෝම ගුණයහපත් ධර්මයේ හැසිරෙන්න කැමති කෙනෙක්. දෙන්නම ජීවිතයේ ගැඹුර ගැන හිතනවා. කොහොම කාලයක් ඉන්න අතරතුර මේ කෙනාගේ මේ සිටු දියණියගේ කුසේ දරු ගැබක් පිළිසිඳගත්තා. මේ විවාහක ස්වාමියා නිසා පිළිසිඳගත්ත දරු ගැබ. හැබැයි තාම දන්නේ නැහැ මේ දරු ගැබ කුසී පිළිසිඳගෙන. ඔහොම ටික දවසක් මාසයක් එකමාරක් යනකොට දවසක් රජගහ නුවර බොහොම උත්සවයක් පවතිනවා. මිනිස්සු යනවා විනෝද වෙන සතුටු වෙන මේ උත්සවයට යනවා. එදා ස්වාමියා ඇවිල්ලා කිව්වා ඇයි අද යන්නේ නැද්ද රජගහ නුවර තියෙන උත්සවයට යන් අපි ලෑස්ති වෙන්න කියෝ. එතකොට මේ බිරිඳ කියනවා ඇයි අපි මේ උත්සව වලට ගිහිල්ලා නටන්නේ ගයන්නේ මොනවද මේවේ අර්ථය? මේ අපි දරාගෙන ඉන්නේ දෙතිස් කුණුප කොටස් වලින් යුක්ත කුණු වේලා යන ශරීරයක් නේද? නවදුරකින් අසූචි වැగిරෙන මේ කුණු ශරීරේට ඇයි මේ විදිහට මේ මිනිස්සු රැවටෙන්නේ? මේ විදිහට කයේ අසුබය ගැන බොහෝම ගැඹුරින් තමන්ගේ ස්වාමියාට කරුණු කියාගෙන කියාගෙන යනකොට මේ ස්වාමියා කියනවා බිරිඳට ඔබ පුදුම ධර්මයේ ගැන අවබෝධයක් ඇතුව ඉන්න කෙනෙක්. ඔබට පැවිදි වෙන්න කැමති නැද්ද? ඔබට මේ ධර්මයේ අවබෝධ කරගන්න පහසුයි නේද? එතකොට මේ දේවිය කියනවා ස්වාමියාට අනේ ඔබ මට අවසර දෙනවා නම් මං කැමතියි කිව්වා පැවිදි වෙන්න භික්ෂුණියක් බවට පත් වෙන්න. ස්වාමියා මොකද කරේ බිරිඳට අවසර දීලා බොහෝම ගෞරවයෙන් පෙරහැරින්ම අරගෙන ගිහිල්ලා මෙහෙණි ආරාමයකට අරගෙන ගෙනහිල්ලා පැවිදි කෙරෙව්වා. හැබැයි පැවිදි කෙරෙව්වේ දේවදත්ත හාමුදුරුවන්ට පක්ෂපාති භික්ෂුණීන් වහන්සේලා හිටපු ආරාමයක. එතකොට බලන්න අපිට පේනවා එදා ඉතින් අහු වෙනවා බුදුරජාණන් වහන්සේ දැන් හොයන්න බෑනේ මේ දන්නේ නැහැ ගිහිල්ලා පැවිදි වුණා. ස්වාමියාත් බොහොම සද්ධාවෙන් අනේ මගේ බිරිඳට නිවන් අවබෝධ කරගන්න ධර්මය අවබෝධ කරගන්න හොඳ තැනක් කියලා ගෙනහිල්ලා භික්ෂුණී ආරාමයක පැවිදි කෙරෙව්වා. බලපුවහම මේ දේවදත්ත හාමුදුරුවන්ට හිතයිසි භික්ෂුණීන් වහන්සේලා කණ්ඩායම. එතකොට මේ අතර දැන් ඔහොම පැවිදි වෙලා ටික දවසක් යනකොට මෙන්න මාස දෙක තුන එනකොට හතපය චුට්ටක් ඉදිමිලා කුස නිරලා එනකොට දැන් අර කුසේ දරුවා වැඩෙනවා. පැවිදි වෙලා ටික දවසක් යනකොට කුස නිරලා එනකොට අනිත් භික්ෂුණීන් ඇවිල්ලා ඇහුවා මොකද මේ ඔබට? ඔබේ මේ ශරීරයේ මේ ලකුණු අනුව නම් ඔබට දරුවෙක් ලැබෙන්න ඉන්න පාටයි. ඇත්ත කියන්න කීවා. ඔබ බොහොම දුස්සීලකම් කරන කෙනෙක් නේද කියලා අර භික්ෂුණීන් වහන්සේලා මේ භික්ෂුණියට නොයෙක් විදිහට චෝදනා කරන්න පටන් ගත්තා. එතකොට කියා හිටියා නෑ නෑ මම පැවිදි වෙච්ච දවසේ ඉඳන් මම බොහොම සිල්වත් ජීවිතයක් ගත කරන කෙනෙක්. මං එහෙම වැරදි වැඩක් කරපු කෙනෙක් නෙවෙයි. යන් යන්න කියලා බලෙන් වගේ අර භික්ෂුණීන් වහන්සේලා ඇදගෙන ගියා. දැන් ඔන්න නඩුව විසඳන්න ගෙනිච්චේ දේවදත්ත හාමුදුරුවන් ළඟට. දේවදත්ත ස්වාමීන් වහන්සේ ළඟට එක්කන් ගෙනහිලා දේවදත්ත හාමුදුරන්ට ඉදිරිපත් කරා මෙන්න මේ කෙනාට මේ දරුවෙක් ලැබෙන්න ඉන්නවා. මේ පැවිදි වෙලා මේ මෙහෙණි ආරාම. දේවදත්ත හාමුදුරුවෝ කල්පනා කරා දැන් මේක මිනිස්සු දැනගත්තොත් මිනිස්සු මට නිඳා අපහාස කරා. යන්න දේවදත්ත හාමුදුරන්ට පක්ෂපාතී භික්ෂුණීන් වහන්සේලා ඉන්න ආරාමයක භික්ෂුණියකට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. දැන් මේකේ අපහාසේ චෝදනාව ඔක්කොම මගේ පිටට තමයි එන්නේ. ඒ වෙලාවෙම කිසිම හිවිල්ලක් බැලිල්ලක් නැතුව ඇත්ත නැත්ත හොයන්නේ නැතුව කියා හිටියා සිවුරු ගලවලා මෙහෙණි ආරාමෙන් පන්නන්න කීවා. ඔන්න දේවදත්ත හාමුදුරන්ගේ උපදේශ. දැන් අර භික්ෂුණීන් වහන්සේලා දේවදත්ත හාමුදුරන්ගේ කීමට අනුව මේ භික්ෂුණියගේ සිවුරු ගලවන් හදනකොට කෑ ගහලා අඬන්න පටන් ගත්තා. මම පැවිදි වුණේ දේවදත්ත හාමුදුරුවෝ නිසා නෙමෙයි. මම පැවිදි වුණේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නිසායි. මාව වනසන්නට එපා. මාව එක්කන් යන්න බුදුරජාණන් වහන්සේ ළඟට. උන්වහන්සේ මහා කාරුණිකයි.
උන්වහන්සේ මට පිහිට වෙයි අනේ මට මෙහෙම කරන්න එපා කියලා කෑ ගහලා අඬන්න පටන් ගත්තා. ඒ වෙලාවේ අර භික්ෂුණීන් වහන්සේලාත් කල්පනා කරා හරි අපි එක්කන් යමුක බුදුරජාන් වහන්සේ ළඟට කියලා දැන් මේ කියන නිසාම එක්කරගෙන ආවා බුදුරජාණන් වහන්සේ ළඟට. බුදුරජාණන් වහන්සේ ළඟට එක්කන් ඇවිල්ලා මේ කාරණාව බුදුරජාණන් වහන්සේ ඉදිරියේත් අර විදිහටම බලන්න ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ අපේ මෙහෙණි ආරාමේ මේ පැවිදි වෙච්ච කෙනෙක් මේ දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුණියගෙන් කරුණු විමසුවා විමසද්දී කාරණා කියද්දී මේ භික්ෂුණිය කියා හිටියා මම පැවිදි වෙච්ච දවසේ ඉඳන් මම බොහොම සිල්වත් ජීවිතයක් ගත කරන කෙනෙක් පැවිදි වෙන්න පෙර තමයි මේ දරු ගැබ පිළිසිඳගෙන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේට මේ සියල්ල බුදු ඇසින් පේනවා. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් විසඳන ආකාරය. එදා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නේ විසඳන්න කැඳෙව්වා කොසල් රජුරු. ඒ වෙනකොට ඒ ප්‍රදේශයේ පාලනය කරපු රජතුමා කැඳෙව්වා කොසල් රජුරු. විසාකා උපාසිකා බුද්ධ ශාසනය තුල බොහොම සද්ධාවන්තම අග්‍ර දායකාවක් හැටියට හිතපු විසාකාව කැඳෙව්වා. අනාථපිණ්ඩික සිටුතුමා 54 කෝටියක් ධනේ වේදම් කළ ජේතවනයේ හදලා පූජා කරපු එදා නගරෙ හිටිය බොහොම සද්ධාවන්ත සිටුවරයා. චුල්ලා අනාථපිණ්ඩික සිටුතුමා ආදී මේ වගේ බොහොම ප්‍රභූ පිරිසක් කැඳවලා දැන් මේ අය ඉදිරියේ විනේදර භික්ෂුණීන් වහන් භික්ෂුන් වහන්සේලා අතර අග්‍රම කෙනා උපාලි මහරහතන් වහන්සේවත් කැඳෙව්වා. කැඳවලා කිව්වා උපාලි මේ පිරිසගෙන් යුක්ත මණ්ඩලයක් ඉදිරියේ ඔබ මේ අධිකරණයකදී මේ ගැටලුව විසඳලා හරියට මේක නිවැරදි කාර්යයක්ද වැරදි කාර්යයක්ද කියලා ඔබ ඔප්පු කරන්න. බුදුරජාණන් වහන්සේ උපාලි මහරහතන් වහන්සේට ප්‍රමුඛස්ත්වය ලබා දුන්නා. දැන් බලන්න දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා මේ ප්‍රශ්න ඇති වුණාම ඉතින් කමිටු පිහිටවන්නේ. අන්න ඒ වගේ එදා කොසල් රජුරෝ විසාකා උපාසිකාව අනාථපිණ්ඩික සිටුතුමා චුල්ලා අනාථපිණ්ඩික සිටුවරය ආදී දැන් ගිහි මණ්ඩලයක් ඉන්නවා දැන් මේකේ කමිටුයි. ඒ අතර උපාලි මහරහතන් වහන්සේ තමයි භික්ෂුන් වහන්සේලා අතරින් ප්‍රධානියා. විනේදර භික්ෂුන් වහන්සේලා අතර අග්‍ර. දැන් අර සියලු දෙනා ඉදිරියේ අධිකරණයට කැඳෙව්වා දැන් මේ දරු ගැබක් පිළිසිඳගත්ත මේ භික්ෂුණිය. කැඳවලා සියලු දෙනා ඉදිරියේ උපාලි මහරහතන් වහන්සේ විමසනවා භික්ෂුණිය ඔබ දැන් මේ දරු ගැබ ගැන ඔබේ මතය ප්‍රකාශ කරන්න කියෝ. එතකොට සියලු දෙනා ඉදිරියේ කියා හිටියා ස්වාමිනී මම පැවිදි වෙච්ච දවසේ ඉඳන් බොහොම සිල්වත් ජීවිතයක් ගත කරා මම බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරපු කෙනෙක් මේක සත්‍යයක් මම පැවිදි වෙන්න පෙර මගේ ස්වාමියා නිසා තමයි මේ දරු ගැබ නම් පිළිසිඳ ගන්න ඇත්තේ මම පැවිදි වුණේ අසවල් දවසේ මේ වෙනකොට මෙච්චර කාලයක් වෙනවා කියලා ඒ කාල සියල්ල උපාලි මහරහතන් වහන්සේ ඉදිරියේ කියා හිටියා ඒ වෙලේ උපාලි මහරහතන් වහන්සේ සියලු දෙනා ඉදිරියේදී විසාකා උපාසිකාව කැඳෙව්වා කැඳවලා කිව්වා විසාකාවනි ඔබ මේ කියපෝ කාරණාවල ඇත්ත නැත්ත ඔබ විමසලා බලලා මේ පිරිස ඉදිරියේ ප්‍රකාශ කරන්න විසාකාව දරුවෝ 20 දෙනෙක්ගේ අම්මා කෙනෙක් විසාකාවට හොඳට මේ සියල්ල හොයලා බලලා තේරුම් ගන්න පුළුවන් කෙනෙක් විසාකාව මොකද කරේ මේ භික්ෂුණිය එතනම ආවරණී වෙච්ච තැනකට අරගෙන ගිහිල්ලා මේ භික්ෂුණියගේ ශරීරයේ අංග ලක්ෂණ සියල්ල හොඳට පරීක්ෂා කරා පරීක්ෂා කළ කාල නිර්ණයක් කරා මේ දරු ගැබ පිළිසිඳගෙන තියෙන්නේ මෙන්න මෙච්චර කාලයකට පෙරයි නමුත් ඊට මාස 1කට පමණ පෙර තමයි පැවිදි වෙලා තියෙන්නේ මේ පැවිදි වෙන්න පෙර පිළිසිඳගත් දරු ගැබක් විසාකාව මේ සියල්ල හරියට කාල නිර්ණය කරලා අර මණ්ඩලයේ ඉදිරි ඇවිල්ලා විසාකාව ප්‍රකාශ කරා මගේ තියෙන දැනුමට අනුව මේ දරු ගැබ පිළිසිඳගෙන තියෙන මේ කාලේ නිසා මේ භික්ෂුණිය බොහොම සිල්වත් කෙනෙක් නිවැරදි කෙනෙක් කියලා අර මණ්ඩලයේ ඉදිරියේම දැන් තමන්ගේ නිවැරදි භාවය එදා ඔප්පු කරා. එදා මේ නිවැරදි භාවය ලැබුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ බලන්න උන්වහන්සේගේ මහා කරුණාව උන්වහන්සේ අර භික්ෂුණී ආරාමයකට පිටත් කරලා ඇරියා. භික්ෂුණී ආරාමයේ තුල ආරක්ෂිතව ඒ ඉඳලා දරුවා බිහි කරා. දැන් බලන්න දැන් මේ භික්ෂුණියට සියලු ආරක්ෂාව ඇතුව භික්ෂුණී ආරාමයේදීම තමයි දරුවා බිහි වුණේ. දැන් පුංචි දරුවා බිහි වෙලා දරුවා බොහොම ආදරෙන් දැන් භික්ෂුණියක්ද මේ පැවිදි වෙන්න නිවන් දකින්න පැවිදි වුණාට දැන් මේ පොඩි දරුවා හදා වඩා ගන්නවා දරුවට කිරි දෙනවා ළමයා ආඬනවා දැන් පුංචි දරුවා. දවසක් කොසල් රජුරෝ මෙහෙණි ආරාමයේ අසලින් පිරිසක් එක්ක ගමනක් යනකොට ළමේ කඩන හඬක් ඇහෙනවා රජුරවන්ට. රජු කොසල් රජුරෝ ඇහුවා
අර සේවකයන්ගේ මොකද මේ මෙහෙණි ආරාමයේ ළඟ මේ ළමයි කඩන පොඩි දරුවෙක් කොහින්ද කියලා හොයලා බලන්න කියලා. එතකොට කියනවා ඇයි රජතුමනි රජතුමා දන්නේ නැද්ද මීට මාස කීපයකට පෙර එදා ජේතවනාරාමේදී අර රජුරුව ඇතුළු මේ පිරිස ඉදිරියේ අධිකරණයකදී නිවරදි භාවයට පත්විච්ච අර භික්ෂුණිය දරුවා බිහි කරලා ඒ දරුවා මෙහෙණි ආරාමේ හදා වඩා ගන්නවා. එදා රජුරුව තීරණය කරා එහෙමනම් මේ දරුවා මාලිගාවට අරගෙන යම් මාලිගාවේ ඉන්න කිරි මව්වරුන්ට පවරලා දරුවා මාලිගාවේ හදාගමු මොකද භික්ෂුණියකට ඒ භික්ෂුණිය ආරාමයක් තුල මේ දරුවා හදාගන්න සුදුසු නැහැ ඒ අයට ඒ නිවන් දකින්න ඒ ගුණ ධර්ම වඩන්න කරදරයක්. එදා රජුරුව මොකද කරේ මේ දරුවා මාලිගාවට ගෙන්න ගත්තා. කිරි මව්වරුන්ට පැවරුවා දරුවට කිරි දීලා දරුවා ලොකු මහත් කරගෙන රාජකුමාරයෙක් වගේම මාලිගාවේ හදාගමු කියලා. එදා රජ්ජුරුව තමයි නම තිබ්බේ කාශ්‍යප කියන නම තිබ්බා මේ පුංචි පුතාට. කාශ්‍යප කියන නම තමයි තිබුණේ. එදා මාලිගාවේ රාජකුමාරයෙක් වගේ හැදිච්ච නිසා තමයි කුමාර කාශ්‍යප කියලා හැඳින්වුවේ මේ පුංචි දරුවා. දැන් මාලිගාවේ අනික් රාජකුමාරවරු එක්ක හැදී වැඩෙනවා සෙල්ලම් කරනවා ඔහොම ටික ටික එනකොට අවුරුදු 7ක් වගේ පුංචි වයස හැබැයි අවුරුදු 7 වගේ වයස එනකොට සෙල්ලම් කරන අනික් දරුව අතර සමහරු මේ කාරණේ දැනගෙන උසුළු විසුළු කරන්න පටන් ගත්තා. අම්මා තාත්තා නැති ළමයා අම්මා තාත්තා නැති දරුවා කියලා මේ කුමාර කාශ්‍යප දරුවට විහිළු තහළු කරනවා. දවසක් මේකෙන් හොඳටම හිත රිදුණු කුමාර කාශ්‍යප ඇවිල්ලා කොසල් රජුරුවන්ගෙන් ඇහුවා රජතුමනි ඇත්ත කියන්න රජුරුව මගේ පියාද මගේ අම්මා කවුද? ඒ වෙලේ රජුරුව මොකද කරේ දැන් මේ කරුණ අහගෙන අහගෙන යනකොට එතන හිටිය අර කිරි මව්වරු අතර එක අම්මා කෙනෙක්ව පෙන්නුවා මේ ඉන්නේ ඔබේ අම්මා තමයි කීවා. ඇයි අම්මා තාත්තා නැහැ කියන්නේ මේ ඉන්නේ අම්මා තමයි කීවා. නෑ නෑ රජතුමා බොරු කියන්න මට ඇත්තම කියන්න කියලා. දැන් මේ දරුවගේ මේ පෙරැත්ත කිරීම නිසාම රජුරුවන්ට ඇත්ත කියන්න සිද්ධ වුණා. එදා මේ දරුවගේ මේ සියලු තොරතුරු අර අවුරුදු 7ක් වගේ වයස වෙද්දී කුමාර කාශ්‍යප කියන මේ පුංචි දරුවට රජ්ජුරුව කොසල් රජ්ජුරුව මේ ඉපදිච්ච හැටි මාලිගාවට අරගෙන ආපු හැටි මාලිගාවේ හදා වඩා ගත්ත විස්තර කිව්වට පස්සේ මේ දරුවා ටික දවසක් කල්පනා කරලා තීරණය කරා ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ මාලිගාවටත් වැඩම කරනවා දහම් දෙසනවා. රජ්ජුරුව ඇතුළු පිරිස යන අවස්ථාවල මේ දරුවත් බණහන්නත් එක්කන් ගිය අවස්ථා තිබුණා. අවුරුදු 7 වගේ පුංචි වයසේදීම තීරණය කරා මම පැවිදි වෙනවා මේ මාලිගාවල් මේ සැප සම්පත් මේ සියල්ල අතහැරලා මම පැවිදි වෙනවා කියලා රජුරුවන්ගෙන් ගිහිල්ලා අවසර ඉල්ලුවා පැවිදි වෙන්න. රජුරුවත් කැමති වුණා රාජකීය සියලු දෙනාගේම ගෞරවය යටතේ කුමාර කාශ්‍යප කියන මේ පුංචි දරුවා අරගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පැවරුවා. එදා බුද්ධ ශාසනය තුල පැවිදි භාවය ලබා දුන්. ওই විදිහට තමයි කුමාර කාශ්‍යප පැවිදි වෙන්නේ. ඒ පැවිදි වෙන්නෙත් ඒ නමින්ම තමයි පැවිදි භාවයට පත් වෙන්නේ. දැන් උන්වහන්සේ පැවිදි වෙලා ස්වාමින් වහන්සේ නමක් කුමාර කාශ්‍යප ස්වාමින් වහන්සේ. උන්වහන්සේ භාවනා කරනවා බුදුරජාණන් වහන්සේගෙන් උපදෙස් අරගෙන බණ භාවනා කරනවා වනාන්තර වලට යනවා බොහෝ වීර්ය වඩනවා. ඔය අතර දැන් වයසත් ටික ටික ගෙවිගෙන ගියා. අවුරුදු 12ක් වගේ වයස ඉනකොට දවසක් කල්පනා කරා මම බොහෝ භාවනා කරනවා මගේ තාම හිත වැඩෙන්නේ නැහැ. මම මේ ඉගෙන ගත්ත මේ භාවනා ක්‍රම බුදුරජාණන් වහන්සේ ළඟටම ගිහිල්ලා මට ගැළපෙන සුදුසු කමටහනක් ඉල්ල ගන්නට ඕනේ. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම කැමති පිරිසෙන් වෙන් වෙලා අන්ධ වනයේට ගිහිල්ලා විවේකීව භාවනා කරලා ධර්මය අවබෝධ කරන් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට සුදුසු භාවනාවක් කමටහනක් කියලා දෙන්න. එදා බුදුරජාණන් වහන්සේ කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේට භාවනා කරන්න සුදුසු කමටහනක් ලබා දුන්නා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා සැවැත් නුවරම ඒ අත් නුදුරින් පිහිටි මහ වනාන්තරයක් වන අන්ධ වනයේට වැඩම කරලා දැන් කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ අන්ධ වනයේ භාවනා කරන. හැබැයි උන්වහන්සේට නිතර නිදි මත ඇති වෙනවා. උන්වහන්සේ භාවනා කරාට දැන් ටික ටික නිදි කිරා වැටෙනවා. දවසක් භාවනා කරගෙන යනවා හැබැයි නිින්ද යනවා. ඔය අතරේ ඔබට මතක ඇති කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ එදා අර යාළුව 7 දිනක් හැටියට එකට ගල් පර්වතයක් උඩට නැගලා භාවනා කරද්දී
එක්කෙනෙක් අනාගාමී ඵලයට පත් වෙලා සුද්ධාවාස බඹලව ඉපදුනා බ්‍රහ්ම දේවතාවෙක් වෙලා. එක ස්වාමින් වහන්සේ නමක් තමයි රහත් වෙලා පිරිනිවන් පෑවේ. අනිත් පස් දෙනාම දෙව්ලොව ඉපදිලා දෙව්ලොව ඉපදිච්ච පස් දෙනාගෙන් කෙනෙක් තමයි මේ කුමාර කාශ්‍යප නමින් ආයමත් ගෞතම බුද්ධ ශාසනය දැන් මේ මනුස්ස ලෝකයට ආවේ. අර පෙර තමන්ගේ එකට භාවනා කරලා සුද්ධාවාස බඹලව ඉපදිලා හිටිය බ්‍රහ්ම දේවතාව බැලුවා කෝ අපිත් එක්ක එදා භාවනා කරපු පිරිස දැන් කොහේ කොහෙද ඉන්නේ කියලා බැලුවා. බලනකොට ඒ අය දෙව්ලොවෙන් මනුස්ස ලෝකයට ඇවිල්ලා එක එක ගම්මානවල ඉපදිලා සමහරු එක එක විදිහට ඒ අතර එක්කෙනෙක් තමයි ওই බාහිය දාරු චීරියත් එදා භාවනා කරපු පිරිසකින් එක්කෙනෙක්. එදා බැලුවා කෝ අනිත් අය බලනකොට ඔන්න තව කෙනෙක් කුමාර කාශ්‍යප හැටියට පැවිදි වෙලා. හැබැයි අන්ධ වනයේට වෙලා පැවිදි වෙලා මෙන්න භාවනා කරාට උන්වහන්සේ ටිකක් නිදි කිරා වැටෙනවා. උන්වහන්සේට වීරි අඩු බවක් තියෙනවා. ඒ වෙලාවේ මේ බ්‍රහ්ම දේවතාව කල්පනා කරා කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේට උදව් කරන්න ඕන. උන්වහන්සේට නිවන් දකින්න මඟ පෙන්වන්න ඕන කියලා කල්පනා කරා. මේම කල්පනා කරලා මේ බ්‍රහ්ම දේවතාව එදා ඇවිල්ලා මුළු මහත් අන්ධ වනයේම බබළුවාගෙන විශාල දිව්‍ය ආලෝකයක් මවාගෙන ඇවිල්ලා කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ ඉදිරියේ පහළ වුණා. උන්වහන්සේ ඇහුවා ඔබ කවුද? එතකොට කියා හිටියා අපි කල්යාණ මිත්‍රයෝ. පෙර කාශ්‍යප බුද්ධ ශාසනේ අපි එකට භාවනා කරපු පිරිස. මං ඔබේ පෙර සංසාර යාළුවෙක්. මම සුද්ධාවාස බඹලොව ඉපදිච්ච බ්‍රහ්ම දේවතාවි. මං ඔබට මග පෙන්වන්නයි ආවේ. ඔබට ධර්මාවාදයක් ලබා දෙන්නයි ආවේ. මෙන්න මේක හොඳට අහගන්න කියලා බොහොම ලස්සන මේක හරියට නිකන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක තේරවිල්ලක් වගේ. මොකද්ද මේ කියලා. මේක තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ වම්මික කියන සූත්‍රයේ සඳහන් වෙන්නේ. මේ දේවතාව ඇවිල්ලා කියනවා මේ කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේට ඔබ මෙන්න මේක අහගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඕකේ අර්ථය අහගන්නකො. මෙන්න මේක මතක තියාගන්න. ඒක තමයි දැන් මේ දේවතාව කියනවා ඔන්න හුඹහක්. තුඹස කියන්නේ හුඹහක් තියෙනවා. මේ තුඹස රෑතිස්සේ දුම් දානවා. දවල්ට ඇවිලෙනවා ගිනි ගන්නවා. බ්‍රාහ්මණෙක් ඉන්නවා. මේ බමුණ කියනවා සුමේදය උදැල්ලක් අරගෙන ඔය හුඹහ හාරන්න, ඔය තුඹස හාරන්න කියන. දැන් මොකද කරන්නේ? අර සුමේද කියන කෙනා මේ තුඹස හාරගෙන හාරගෙන යනවා. හාරගෙන යනකොට මෙන්න අගුලක් හම්බෙනවා. එතකොට කියනවා මේ බ්‍රාහ්මණිය මෙන්න අගුලක් හම්බුණා. මොකද කරන්නේ? එහෙනම් ඔය අගුල ඔසවලා පැත්තකින් තියලා හාරන්න කියනවා. දැන් උදැල්ලෙන් හාරගෙන හාරගෙන යනකොට මෙන්න ආයි මතුවෙනවා මැඩියෙක්. එතකොට කියනවා බ්‍රාහ්මණේ ස්වාමීනි මැඩියෙක් හම්බුණා, මොකද කරන්නේ? ඔය මැඩියත් ඔසවලා පැත්තකින් තියලා තව හාරන්න කියනවා. දැන් ඔන්න හාරගෙන හාරගෙන යනකොට දෙමන් හන්දියක් හම්බෙනවා. එතකොට කියනවා ස්වාමීනි දෙමන් හන්දියක් හම්බුණානේ, දැන් මොකද කරන්න කියලා අහනවා. එතකොට කියනවා ඔය දෙමන් හන්දිය උස්සලා අයින් කරන්න, පැත්තකින් තියන්න, තවත් හාරන්න කියනවා. දැන් හාරගෙන හාරගෙන යනකොට මෙන්න කර පෙරහනක් හම්බෙනවා. පෙරහන්කඩයක් කියලා හිතමු, පෙරහනක් හම්බෙනවා. කියනවා ස්වාමීනි දැන් මේ පෙරහනක් තියෙනවානේ, මොකද කරන්නේ? ආ ඕකත් උස්සල පැත්තකින් තියලා හාරන්න කියනවා. දැන් මෙහෙම හාරගෙන හාරගෙන යනකොට මෙන්න ආයිමත් යටින් හම්බෙනවා ඉඳිබුවෙක්. එතකොට කියනවා මේ බ්‍රාහ්මණේ ඉඳිබුවෙක් හම්බුණා, මොකද කරන්නේ? උස්සල පැත්තකින් තියලා හාරන්න කියනවා. දැන් හාරගෙන හාරගෙන යනවා. හාරගෙන යනකොට ඊළඟට යටින් හම්බෙනවා මස් කපන කැත්තකුයි කොටේකුයි හම්බෙනවා. කියනවා ස්වාමීනි මේ මස් කපන කැත්තක් තියෙනවා කොටයක් තියෙනවා, මොකද මේකට කරන්නේ? ඕකත් උස්සල පැත්තකින් තියන්න, තියලා හාරන්න, හාරගෙන හාරගෙන යන්න කියනවා. එහෙම හාරගෙන යනකොට මෙන්න මස් වැදැල්ලක් හම්බෙනවා. බ්‍රාහ්මණය මොකද මේකට කරන්නේ? ඔය මස් වැදැල්ලත් උස්සල පැත්තකින් තියලා තව හාරන්න කියනවා. එහෙම හාරගෙන යනකොට නාගෙක් හමු වෙනවා. ස්වාමීනි දැන් නම් විශාල නාගෙක්, දැන් මොකද කරන්න යහන? එතකොට කියනවා නාගයාට මුකුත් කරන්න එපා, නාගයාට කරදර කරන්න එපා, නාගයාට වන්දනා කරන්න, නමස්කාර කරන්න කියනවා. දැන් ඔන්න ඕක තමයි මේ වම්මික සූත්‍රයේ තියෙන කතාව. දැන් මේක නිකන් අහගෙන ඉන්නකොට ඉතින් මොකද්ද මේ? මොනවද මේ හාරන්නලු, හුඹහක් තියනවලු, රැට දුන් දානවලු, දවල්ට ගිනි ගන්නවලු, හාරගෙන යනකොට මොනවද මේ හම්බෙනවලු, මොකද්ද මේක කියලා. දැන් මේ දේවතාව මේ කතාව කියලා කියනවා
දැන් කුමාර කාශ්‍යප හාමුදුරන්ටත් මේක මතක හිටියට හිතා ගන්න බෑ මොකද්ද මේ කිය. මේ කතාව කියලා මේ දේවතාවා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි අනාගාමී වෙච්ච සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ හිටපු බ්‍රහ්ම දේවතාවයි. මේ කතාව කියලා කියනවා ඔබ ඕකේ අර්ථය ලෝතුරා බුදුරජාණන් වහන්සේගෙන් අහගන්න කියලා අතුරුදහන් වුණා. දැන් මේ කියපු කතාව සියල්ල හොඳට මතක තියාගත්ත කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ පහවදාම අන්දවනින් එළියට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන ජේතවනාරාමයට වැඩම කරා. එහෙම වැඩම කරලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඊ රාත්‍රී මම මහ වනාන්තරේ රාත්‍රී භාවනා කරනකොට විශාල දිව්‍යමය ආලෝකයක් විහිදුවාගෙන දේවතාවෙක් මා ඉදිරියේ පෙනී හිටියා. මගේ සංසාරික මිත්‍රයෙක් හැටියට පෙනී ඉඳලා මෙන්න මෙහෙම කතාවක් කිව්වා. මේකේ අර්ථය ලෞතුරා බුදුරජාන් වහන්සේ දන්නවා. උන්වහන්සේගෙන් මට අහගන්න කියලා මෙහෙම කතාවක් කිව්වා. උඹහක් තියනවලු, රැයට දුන් දානවලු, දවල්ට ගිනි ගන්නවලු, බ්‍රාහ්මණෙක් එතන පෙනී ඉඳලා සුමේද කියලා කෙනෙකුට කියනවලු උදැල්ලක් අරගෙන මේක හාරන්න. හාරගෙන යනකොට ඉස්සල්ලාම අගුලක් හම්බෙනවා. ඊළඟට ඒක අයින් කළා හාරගෙන යනකොට මැඩියක් හම්බෙනවා. ඒකත් අයින් කළා හාරගෙන යනකොට දෙමන් හන්දියක් හම්බෙනවා. ඒකත් අයින් කළා හාරගෙන යනකොට කර පෙරහනක් හම්බෙනවා. ඒකත් අයින් කළා හාරගෙන යනකොට ඉදිබුවෙක් හම්බෙනවා. ඒකත් අයින් කළා හාරගෙන යනකොට මස් කපන කැත්තකුයි කොටියකුයි හම්බෙනවා. ඒකත් අයින් කළා හාරගෙන හාරගෙන යනකොට මස් වැදැල්ලක් හම්බෙනවා. ඊළඟට හාරගෙන යනකොට නාගයෙක් හම්බෙනවා. එතකොට මේ නාගයාට වන්දනා කරන්නලු ස්වාමීනි මේකේ අර්ථය මොකද්ද? ලෝතුරා බුදුරජාන් වහන්සේගෙන් මේකේ අර්ථය අහගන්න කියලා මේ දේවතාවයේ අතුරුදහන් වුණයි කිව්වා. එතනදි බුදුරජාණන් වහන්සේ වදාලා එහෙමනම් කුමාර කාශ්‍යපේ ඔබ හොඳට අහගන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා තුඹස කියලා කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ ශරීරයට කිව්වා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච දෙතිස් කුණප කොටස් වලින් යුක්ත මේ ශරීරය තමයි කිවයි තුඹස කියලා කියන්නේ. රැයට දුන් දානවා දවල්ට ඇවිලෙනවා කියලා කියන්නේ රැ තිස්සේම සැලසුම් කරනවා මොනවද හිට කරන්නේ මොනවද කරන්නේ නයිටික ගෙවන්නේ කොහොමද මොනවද හිට කරන්නේ කියලා දවස තිස්සෙම හිට රසාවට යන්නේ කොහොමද මොනවද කරන්නේ අර හම්බෙන්නේ කොහොමද චෙක් එක රිටර්න් වෙයිද ඕවා තමයි රෑ තිස්සේ. එතකොට රෑ තිස්සේ දුන් දානවා දවල්ට ඇවිලෙනවා. දවල් තිස්සේ අර රෑ සැලසුම් කරපු ඒවා හිතපු ඒවට අනුව සිතින් කයින් වචනෙන් කර්ම රැස් කර කර ඒව කර කර ඉන්නවා දවල් තිස්සේ. දවල්ට ඇවිලෙනවා රෑ තිස්සේ ඒව සැලසුම් කර කර දුන් දානවා කියනවා. ඔන්න ඕක තමයි කිව්ව රෑට දුන් දානවා දවල්ට ඇවිලෙනවා කියලා කියන්නේ. එතකොට ඇහුවා එතකොට ස්වාමීනි අර බ්‍රාහ්මණිය කියන්නේ කවුද? සුමේද කියන්නේ කවුද? උදැල්ලක් අරගෙන හාරන්න කිව්ව උදැල්ල කියන්නේ මොකේදද? සෑරීම කියන්නේ මොකේදද? බුදුරජාන් වහන්සේ වදාලා එතන බ්‍රාහ්මණිය කියලා අර්ථවත් කරේ ලෞතර අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සුමේදේ කියලා කිව්වේ භික්ෂුවට. බුදුරජාණන් වහන්සේ භික්ෂුවට උපදෙස් දෙනවා උදැල්ලක් අරගෙන හාරන්න කියලා. එතන උදැල්ල කියලා කියන්නේ ආර්ය ප්‍රඥාවටයි. ප්‍රඥාවෙන් යුක්තව සාරනවා කියලා කියන්නේ ආරම්භක වීරිය ඇතුව වීරියෙන් අකුසල් ප්‍රහාණය කරමින් කුසල් දියුණු කරමින් ආර්ය ප්‍රඥාවෙන් යුක්තව මේ මාර්ගයේ වඩනවා. ඒක තමයි හාරනවා කියලා කියන්නේ. එතකොට ස්වාමීනි අර හාරගෙන යනකොට අඟුලක් හම්බෙනවා කියන්නේ. ඒ අඟුල කියන්නේ අවිද්‍යාවටයි කියෝ. එතකොට අර අවිද්‍යාව ඔසවල පැත්තකින් තියලා තවත් හාරගෙන යනවා ආර්ය ප්‍රඥාවෙන් වීරියෙන් හාරගෙන හාරගෙන යනකොට ඊළඟට හම්බෙනවා මැඩිය. මැඩිය කියලා කියන්නේ තදපල කෝපේට කියෝ. මැඩියව ඔසවල පැත්තකින් තියන්න කියන්නේ කෝපේ ප්‍රහාණය කරගන්න. මේ තරහ යන ස්වභාවයේ ගැටෙන ස්වභාවයේ හිතෙන් අයින් කරලා ඒක ප්‍රහාණය කරන්න. ඒක තමයි මැඩිය උස්සල අයින් කරනවා කියන්නේ. ඊළඟට ස්වාමීනි හාරගෙන යනකොට දෙමන් හන්දියක් හම්බෙනවා කියන්නේ ඒ මොකක්ද? බුදුරජාන් වහන්සේ වදාලා කුමාර කාශ්‍යප දෙමන් හන්දිය කියන්නේ විචිකිච්ඡාවට සැකය. මේක හරිද මේක හරිද මේක හරිද මේ කරොත් මට හරියයිද නැද්ද? සැකය විචිකිච්ඡාව කියන්නේ දෙමන් හන්දිය. හරි තීරණයක් ගන්න බැරි දෙයක්. ඒ නිසා විචිකිච්ඡාව දුරු කරනවා කියන එකයි ඒක ඔසවල පැත්තකින් තියන්න. තවත් හාරන්න. එතන හාරනවා කියන්නේ ආර්ය ප්‍රඥාවෙන් වීරියෙන් යුක්තව මේ මාර්ගේ වඩාගෙන යනවා.
ස්වාමිනී හිම හාරගෙන යනකොට ඊළඟට පෙරහංකඩයක් හම්බ වෙනවා. ඒ මොකද්ද? ඒ තමයි කියව පංච නීවරණ දුරු කරන පෙරහංකඩිය උස්සල පැත්තකින් තියෙනවා කියන්නේ හිතේ මතුවෙන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණයන් දුරු කරන්. ඒ තමයි කිවයි කියන්නේ. ස්වාමීනි ඊළඟට හාරගෙන යනකොට ඉඳිබු එක් හම්බෙනවා. ඒ මොකද්ද? කුමාර කාශ්‍යපේ එතන ඉඳිබුවා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයටයි. මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්න ඉඳිපියා උසල පැත්තකින් තියෙනවා කියන්නේ මේ පංච උපාදාන රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංස්කාර උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධේ කියන පංච උපාදාන තියෙන තණ්හාව ප්‍රහාණය කිරීම තමයි ඉඳිපියා උසල පැත්තකින් තියෙනවා කියන්නේ. ස්වාමීනි ඊළඟට හාරගෙන යනකොට මස් කපන පිහියකුයි කොටේකුයි හම්බෙනවා. ඒ මොකද්ද? ඒ තමයි කියව පංච කාමයන්. ඇහෙන් දකින රූප ගැන ඇතිවෙන තණ්හාව, කනෙන් අහන ශබ්ද ගැන ඇතිවෙන තණ්හාව, නාසයට දැනෙන ගඳ සුවඳ ගැන ඇතිවෙන තණ්හාව, දිවට දැනෙන රස ගැන ඇතිවෙන තණ්හාව, කයට දැනෙන පහස ගැන ඇතිවෙන තණ්හාව, මේ පංච කාමයන් ගැන ඇතිවෙන ඇල්ම තණ්හාව, ඒ කාම රාගය, මේක තමයි කියව මස් කපන පිහියයි කොටයයි කියන්නේ. ඒක දුරු කරන්න, ඒ දුරු කරන්න කියන එක තමයි ඒක ඔසවල පැත්තකින් තියන්න කියන්නේ. ස්වාමිනී ඊළඟට හාරගෙන යනකොට මස් වැදල්ලක් හම්බෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ තමයි නන්දිරාගේ ප්‍රහාණය කරන්න කියන කාරණේයි ඒ කියන්නේ. ස්වාමිනී ඊළඟට උදැල්ලෙන් හාරනවා කියන්නේ ආර්ය ප්‍රඥාවෙන් වීරියෙන් යුක්තව මේ මාර්ගේ වඩාගෙන යනකොට නාගෙක් හම්බෙනවලු. ඒ නාගයාව ඔසවන්න එපා, කරදර කරන්න එපා, නාගයාට වන්දනා කරන්න කියනවා. ස්වාමීනි කාවදේ නාගයා කියලා හැඳින්වෙයි? බුදුරජාන් වහන්සේ වදාලා කුමාර කාශ්‍යපය මේ මාර්ගේ වඩාගෙන යනකොට නන්දිරාගේ ප්‍රහාණය කරනකොට කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් අරහත්ත්වයට පත් වෙනවා. ඒ මහරහතන් වහන්සේට කියන නාමයක් තමයි එදා නාගයා කියලා හඳුන්වන්නේ. කුමාර කාශ්‍යපේ ඔන්නෝයි විදිහට ඔබ මාර්ගේ වඩන්න කියලා අර කියපු ඒ තේරවිල්ලම විස්තර කරමින් බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. එදා මේ දේශනා හොඳට අහගත්ත කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ අන්දවනේට ගිහිල්ලා මේ විදිහටම විමසගෙන මාර්ගේ වඩලා උන්වහන්සේ උතුම් අරහත්ත්වයට පත් වුණා. එතකොට බලන්න මේ කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේට රහත් වෙන්න මඟ පෙන්නුයි. ඒ මාර්ගේ පෙන්වන්න සංසාරයකට භාවනා කරපු කල්යාණ මිත්‍ර දේවතාවෙක් පිහිටුනේ නැද්ද? පිහිටුණා. එතකොට බලන්න කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ දැන් මේ විදියට උන්වහන්සේ රහත් වෙලා, හැබැයි දවසක් උන්වහන්සේ රහත් වෙලා පිණ්ඩපාතේ වඩිනවා. දැන් උන්වහන්සේගේ වයස අවුරුදු 12ක් 13ක් පමණ වෙනවා. දැන් මේ බොහෝ කාලයක් උන්වහන්සේ මේ පැවිදි වෙලා දැන් අවුරුදු ගාණක් දැන් ස්වාමින් වහන්සේ නමක්. එදා මහා පාරේදී පිණ්ඩපාත යන භික්ෂූන් වහන්සේලා අතරදී එක ප්‍රදේශයකදී තමන්ගේ මව් තෙරණිය දකින්න ලැබුණා. මේ මව් තෙරණිය අවුරුදු ගණනාවකට පස්සේ තමයි මේ භික්ෂුණියට තමන්ගේ පුතාව දකින්න ලැබුණේ. මොකද රජ්ජුරුව හදා වඩා ගත්තා, පැවිදි වුණා කියලා ආරංචි වුණා. නමුත් තාම කාලෙකින් හම්බෙලා නැහැ. අවුරුදු 12කට පස්සේ තමයි මේ දකින්න ලැබුණේ. හැබැයි මේ මව් භික්ෂුණිය තෙරණිය දැන් නිවන් දකින්න පැවිදි වුණාට දරු සෙනෙහසේ ස්වභාවය මව් තෙරණිය දැන් පැවිදි වුණාට පස්සේ දැන් හිතන්නේ අනේ මගේ දරුවා අනේ රජ්ජුරුව ඉල්ලගෙන ගියා මාලිගාවේ හැදී වැඩෙනවා ඇති හරියට මොනවා කරනවද දන්නේ කිරි බොනවද දන්නේ දරුවා සෙල්ලම් කරන දැන් ඕවද ගැන තමයි හිත හිත ඉන්නේ අනේ මගේ දරුවා බොහෝ කාලෙකින් දකින්න බැරි වුණා කොහේ ඉන්නවද දන්නේ දැන් නිවන් මාර්ගේ වැඩිමක් නැහැ දැන් මේ දරු සෙනෙහසින්ම ප්‍රමාදයට පත්වෙච්ච මේ මව් තෙරණිය එදා අවුරුදු ගානකට පස්සේ කුමාර කාශ්‍යප දැන් උන්වහන්සේ රහත් වෙලා මහරහතන් වහන්සේ නම උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට අඳුනගත් අනේ අර මගේ පුතා කියලා අඳුනගෙන ඇතිවෙච්ච දරු සෙනෙහසින් පිණ්ඩපාතේ යන ගමන් තමන් ඉන්න උන් හිටි තැන් අමතක වුණා අනේ මගේ පුතේ කියාගෙන දුවගෙන ආවා ළඟට එනකොටම කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ කල්පනා කරා මම බොහොම ආදරෙන් කතා කරොත් මේ තෙරණියට මෑණියන් වහන්සේට දරු සෙනෙහස නිසාම ප්‍රමාදයට පත් වෙලා තාම ධර්මාවබෝධයකට යන්න බැරි වෙලා
ඒ නිසා තව තවත් ප්‍රමාදයට පත් වෙනවා. ඒ නිසා මම ටිකක් මේ මොහොතේ නුවණින් සලකලා ටිකක් සැරෙන් අවවාද කළ යුතුයි කියලා කල්පනා කරලා කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ ළඟට දැන් අම්මා දුවගෙන එනවා නේ මගේ පුතේ කියාගෙන. ළඟට එනකොටම කිව්වා මොකද තාමත් අතහැර ගන්න බැයිද කියලා ඇහුවා. පැවිදි උනේ මොකටද කියලා ඇහුවා. තාම දරු සෙනෙහස අතහැර ගන්න බෑ නේද? දරුවෝ නිසා සංසාරේ කොච්චර දුක් විඳලා ඇද්ද කියලා බොහොම සැරෙන් සැර කරා. එහෙම කියනකොටම හිතට දුකක් ඇති වුණා නේ මං අවුරුදු 12ක් තිස්සේ මගේ පුතා කියලා හිත 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 ප්‍රමාදයට පත් වුණා. නමුත් මේ පුතාට නම් මේ ස්වාමින් වහන්සේට නම් අම්මා ගැන කිසිම සෙනෙහසක් නෑ නේද කියලා ඒ වෙලාවේ කම්පාවක් හිතට ඇති වුණා. ඒ කම්පාවම නිවන් අවබෝධයට මාර්ගය පෙන්නවා. එදාම ගිහිල්ලා වාඩි වෙලා කල්පනා කරා මම පැවිදි වුණේ මොකටද? නමුත් මට අවුරුදු 12ක් යනකම්ම මේ පුතා ගැන හිත හිත මම ප්‍රමාදයට පත් වුණා මිසක් මට ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා. මම මේ තියෙන පුත්‍ර සෙනෙහය අදම හිතෙන් අයින් කරනවා කියලා මේ දරු සෙනෙහස ඒ මොහොතෙම හිතෙන් ඉවත් කරගෙන භාවනා කරන්න පටන් ගත්තා. මෙහෙම භාවනා කරලා ධර්මය අවබෝධ කරගෙන රහත් භික්ෂුණියක් බවට පත් වුණා. දවසක් මේ සිදුවීම මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයේදී භික්ෂුන් වහන්සේලාට බොහොම ලස්සන ගාථාවක් ප්‍රකාශ කරා. අත්තාහි අත්තනෝ නාතෝ කෝහිනාතෝ පරෝසියා අත්තනාච සුදත්තේන නාතං ලබති දුර්ලභං. බුදුරජාණන් වහන්සේ වදාලා තමාට තමාවත් නැති කල්හි තව කවරෙකුගෙන් නම් අන් අයකින් ඉතින් කවර පිහිටක්ද? තමා තමාව දමනේ කොටගෙන අත්තනාච සුදත්තේන නාතන් ලබති දුර්ලභං පරම දුර්ලභ වූ නිවන් අවබෝධ කිරීමටම උත්සාහ කළ යුතුයි කියලා මේ සඳහන් වෙන ධම්මපදයේ තියෙන ඔය ගාථාව එදා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නට යෙදුනේ මේ කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ ඒ මෑණියනුත් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දා මේ ගාථාව සංඝයාතරේ දේශනා කරන්නට යෙදුණා. ඔබ දන්නවා පායාසි රාජෙන්නි කියලා එදා රජ කෙනෙක් හිටියා. බොහොම මිත්‍යා දෘෂ්ටික අදහස් දරාගත් කෙනෙක්. පරලොවක් කියලා දෙයක් නැහැ. ඊළඟට මැරුණහම ඔක්කොම ඉවරයි. ආයි උපදින්නේ නැහැ. කරන කර්මයන්ගේ විපාක නැහැ. ඔය වගේ බොහොම මිත්‍යා දෘෂ්ටියක් දරාගෙන හිටපු රජ කෙනෙක් තමයි පායාසි කියන රජුරු. රජ්ජුරුව මේ මිත්‍යා දෘෂ්ටිය තමන් දරාගෙන හිටියා විතරක් නෙමෙයි ඒ මිත්‍යා දෘෂ්ටියම පතුරවමින් හිටියා. මම මෙන්න මේ දෘෂ්ටියේ ඉන්නේ කියලා වාද විවාද කරනවා, තර්ක විතර්ක කරනවා. එතකොට මැරුණාට පස්සේ උපදිනවා කියලා පිළිගන්නේ නැති සාමාන්‍ය නිකන් හේතුවාදීන් වගේ කොටසක්. ඒකේ ප්‍රධානිය තමයි පායාසි රාජින්ජ රජ්ජුරු. එතකොට මේ රජ්ජුරුව කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ සමග දවසක් කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ මේ පායාසි රාජින්්‍ය රජතුමාට මේ දරාගෙන ඉන්න මිත්‍යා දෘෂ්ටිය ගැන බොහොම දීර්ඝ දේශනාවක්. රජ්ජුරුවන් කරුණු කියනවා නෑ ස්වාමීනි මං පිළිගන්නෙම නෑ කියන. ඇයි පිළිගන්නේ නැත්තේ? එතකොට රජ්ජුරුව දරාගෙන ඉන්න හේතු කියද්දි ඒවා විස්තර කරමින් විස්තර කරමින් දහම් දිසලා දහම් දිසලා අවසානේ පායාසි රාජින්්‍ය රජ්ජුරුවන්ට සිද්ධ වුණා පරලවක් තියෙනවා කියලා පිළිගන්න, මරණින් මත්තේ උපදිනවා කියලා පිළිගන්න, කර්ම කර්මඵලයන්ගේ විපාක තමන් කරා එනවා කියලා පායාසි රාජින්නි රජ්ජුරුව අන්තිමට පිළිගත්තා. හැබැයි ඒ පිළිගන්න පෙර පායාසි රාජින්නි රජ්ජුරුව කියනවා ස්වාමීනි ඔබ වහන්සේත් එක්ක මං තර්ක කරද්දී මට පළවෙනි පාරම වැඩේ තේරුණා. හැබැයි ඉතින් මං මේ මතේ දරාගෙන ඉන්න කෙනෙක් කියලා මිනිස්සු මාව දන්නවා. කොසල් රජ්ජුරුවොත් මං ගැන දන්නේ මං පරලොව පිළිගන්නේ නැහැ, මැරුණාම උපදින්නේ නැහැ කියලා විශ්වාස කරන කෙනෙක්. ස්වාමීනි ඉතින් ලැජ්ජයිනේ මං මේක මගේ දෘෂ්ටි අතහැරියොත්. ඒ නිසා ඉතින් මං තර්ක කරා කියනවා දිගින් දිගට. කොහොම කියලා කියලා අවසානයේ කියනවා ස්වාමීනි මං කොහොමද මේ දෘෂ්ටි අතහරින්නේ? රජ්ජුරුව මං ගැන මොනවද හිතන්නේ? කොහොම කියලා කියලා අවසානයේ තමන්ට සිද්ධ වුණා තමන් දරාගෙන ඉන්න දෘෂ්ටි අතහරින්. එදා මේ තර්ක විතර්ක කරමින් තමන්ගේ දෘෂ්ටියමයි හරේ කියලා බොහෝ පිරිසක් එක්ක වාද විවාද කරමින් මැරුණහම උපදින්නේ නැහැ, මරණින් මත්තේ සියල්ල අවසානයි, පරලොවක් කියලා දෙයක් නැහැ, දෙවියන් කියලා කොටසක් නැහැ, අපායක් කියලා කොටසක් නැහැ, කරන හොඳ නරක කර්මයන්ගේ විපාක නැහැ කියන දරුණු දෘෂ්ටි දරාගෙන හිටිය
පායාසි රාජිනී රජතුමා සමග ධර්මයෙන් සංවාදයක් කරලා කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ ඔව්ව ධර්මයේ පිහිටෙව්වා. මේ සිදුවීමත් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ සංඝයා අතරදී කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේට අග්‍රස්ථානීය පිරිනැමුවා. මහණෙනි මේ තමයි මගේ බුද්ධ ශාසනය තුල විචිත්‍ර ධර්ම කතික භික්ෂූන් වහන්සේලා අතර අග්‍රම කෙනා මාපුත් කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේ සංඝයා අතරදී ඒ අග්‍රස්ථානි පිරිනැමුවා. මේ අගතනතුර ලබන්නම සංසාරේ කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආවේ බුද්ධ ශාසනයකදී විචිත්‍ර ධර්ම කතික භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානි ලබන්. ඉතින් එහෙමනම් ඔබට මේ ගෞතම බුද්ධ ශාසනය තුල එදා වැඩ හිටිය ඒ උතුම් නික්ලේශී මහරහතන් වහන්සේලා අතර මේ බුද්ධ ශාසනයේ විචිත්‍ර ධර්ම කතික භික්ෂුන් වහන්සේලාගෙන් අග තැම්පත් ඒ උතුම් කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේගේ ජීවිතේ යම් යම් සද්ධාව ඇති වෙන දේශනා වලින් එකතු කරගත් කරුණු ටිකක් තමයි ඔබට අද ශ්‍රවණය කරන්න වාසනාව සැලසුනේ. ඉතින් මේ උතුම් ධර්ම ශ්‍රවණේ මේ පින ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණී කළක් වාසී ලෝවාසී හැම දිනාටමත් උතුම් ධර්ම අවබෝධයේ පිණිසම උපකාර වේවා කියලා අපි ඔබ හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණීන් රැස් කරගත් සියලු පිං සියලු දෙවියෝ සාදුකාර දිදී අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත් වේවා කියලා අපි සාදු කියලා දෙවියන්ට පිං අනුමෝදන් කරමු.